අපා රජ්ජුරුවෝ ඈත ඉතිහාසයේදී සතුරු ආක්‍රමණ වලින් බේරෙන්න උස් කඳු මුදුනක් තෝරා ගන්නවා. අනේ උස් කන්දේ වැවිලා තිබුණේ සරුසාරේට සුදු හඳුන් ඒ වගේම රත් හඳුන්. ඒ නිසාම මේ කන්දට කිව්වේ සඳුන් රුක් කන්ද කියලා. සඳුන් රුක් කන්ද පසුකාලීනව හඳුන් රුක් කන්ද බවට පරිවර්තනය වුණා. දැන් නම් කියන්නේ හඳු රුක් කන්ද කියලා. මේ දකින්න ලැබෙන සුන්දර කොස්පොතු ඔය මේ විදිහට වාහන දමනකොට එදා බඩු බහන්ඩ ප්‍රවාහනය කරපු ගැල ගමන් කරේ මීට ආසන්න මාවතකේ. අන්නේ ගැල ගමන් කරපු මාවතට ආසන්නයේදී ගමක් නිර්මාණය වෙනවා. ඒ ගැල් කඩේ ආසන්නේ ගැල් නවත්ත පුත්තැන. අන්නේ ස්ථානය පසුබිම් කරගෙන නිර්මාණය වුණු ගමට කියන්නේ මාවත ගම කියලා. මේ ගමට අද අපි ආවේ දක්ෂ විශිෂ්ට ස්නායු රෝගවලට ප්‍රතිකාර කරන වෙදදුරෙක් සොයාගෙන. සස්ත්‍රීකත්වයේ සංකේතයක් පසුපසින් දකින්න ලැබෙන්නේ. ඒ තමයි පොස්පොත්තු ඔය අමුණ වාන් දමන ආකාරය. ඉතාමත්ම සුන්දර දසුනක්. සස්ත්‍රීක කරන කෙත්වතු යායකට ගලා බසිනා ජලදහර දකිනකොට හිතට දැනෙන සැනසුම, ගතට ගෙනෙන සිසිලස ජීවිතයේ සුන්දරත්වය අත්විඳින්නට පුළුවන් නම් ඒ බලාපොරොත්තුව තුළ හැමදාමත් වෙදගෙදර වැඩසටහන අපි අරගෙන ආවා. අද දවස පිළිබඳව කතා කරද්දී අලුත් අලුත් දේ ලෝකයේ සොයාගැනීම සඳහා යොමු වෙනවා. හැබැයි අපිට හමුවන්නේ පැරණිතම දේද කියලා හිතෙන තරමටම වෙදගෙදර වැඩසටහන ඔස්සේ දේශීය වෙදකමේ බොහෝ දේවල් අනාවරණය කරන්නට අපට හැකියාවක් ලැබුණා. ලෝකය අය මහත් ඉහලින් පිළිගත්තාය කියලා අපිට විශ්වාසයක් තිබෙනවා. ඒ විශ්වාසයේ පෙරදැරිව අදත් ඒ බලාපොරොත්තුව හිතේ තියාගෙන මීට පෙර දවසක හමුව කතා කළ වසරකට ඉහතදී හමු වෙලා ගොඩනගාගත්ත ඒ සබඳියාව අද ඔබට බොහොම ලෙන්ගතු ලෙස රැගෙනෙමින් බොහෝ දේවල් සමීප කරන්නට බලාපොරොත්තු වෙනවා. මේ විශිෂ්ට වෙදදුරේ ඒ තමයි වජ්‍රසේනානායක වෙද මහත්තයා. ආයුබෝවන්. ආයුබෝවන්. ඉතාමත්ම කෙටි කාලයක් තුළ වෙදකමේ වටිනාකම, අගය, සාරය ඔබේ හදවත් තුළ නිදන් කළාය කියලා කිව්වොත් ඒක නිවැරදි කියලා අපි විශ්වාස කරනවා. අපේ හිතට සැනසීමක්, සතුටක් දැනෙනවා. පොතක් ලියපු, වෙද ඇසින් ලෝකය දකිනවාය කියලා පොත සටහන් තබපු වජ්‍රසේනානායක වෙද මහත්තයා මේ කතාව පිළිගනී. ඔව්, ඇත්ත වශයෙන්ම නැවත හමුවීම ගැන සතුටු වෙනවා. අර පුදුමනේ තියෙනවා මේ නැවත නැවත අපි හමු වෙනවා නම් ඒ මිත්‍රත්වයේ දිගට යනවා. ඒත් එක්කම මේ රෝග සාන්තිය පිණිස ඔබතුමල්ලා කරන කර්තව්‍ය ගැන යම් කිසි තමන් විසින්ම කරගන්න සොයා බැලීමක් කිරීම සඳහා ඔය ප්‍රශ්නය යොමු කළා දෝ කියලා මට සැකයකුත් ඇති වෙනවා. ඒ නිසා මේ ආපු ගමනත් එක්ක ලොකු සතුටක් මටත්, ඒත් එක්ක මගේ ආත්ම තෘප්තියටත්, ඔබතුමල්ලා මේ කරගෙන එන කර්තව්‍යෙන් දිගින් දිගට කරගෙන යාමට හැකියාවත් ඇතිවී තිබීම ගැන ඉතාම සතුට සහගත කෘතඥතාවය පළ කරනවා. දෙයස් නොපෙනෙන කෙනෙකුට වඩා දෙයස් පෙනෙන අපිට දැනෙන දැනීම් වැඩි. ඒ නිසා හැඟීමක් ඇති වෙන ආකාරයට කතා කරන්නට පුළුවන් මාතෘකාවක් අද තෝරගත්තේ. ඉතාම සියුම්ම දේවල් ගැන කතා කරනවා කියලා කිව්වොත් නිවැරදිද? ඇත්තෙන්ම දර්ශන පතය ගැන ඔබතුමා පැහැදිලි කරන්නේ දැන් මනුස්සයෝ කියන සත්වයාට නම් අනිවාර්යෙන් ඇස් දෙකක් සහිතව පිහිටනවා. නමුත් කලාතුරකින් ඇස් නැතුව, ඒ කියන්නේ ඇස් නැතුව උපදින සත්ව කොට්ටාසත් ඉන්නවා. ඒ අතරතුර දැන් මේ
ඇස් පේන කෙනෙකුට සහ නොපෙනෙන කෙනෙකුට ලොකු පරතරයක් දැනෙනවා. දැන් මෙතුමා කිව්ව දර්ශනපතේ මොකක් හරි දැක්ක ගමන් යම්කිසි රෝමෝද්ගමනයක් ඇති වෙනවා. අපි හිතමු යම්කිසි ඇස් පේන පුද්ගලයෙක් සහ ඇස් නොපෙනෙන පුද්ගලයෙක් එකළඟ ඉඳගෙන ඉන්නවා. ඒ ඉඳගෙන ඉන්නකොට ඉස්සරහින් දුවගෙන එනවා මේ අපිටම සාමාන්‍ය විකාර රූපී කෙනෙක් පොල්ලක් අරගෙන පහර දෙන්න හරි එහෙම නැත්නම් ලස්සන දර්ශනයක් හරි දකිනවා. ඒ දකිනකොට ඇස් පේන කෙනා බොහෝ දුර තියලම තමන්ගේ රෝමෝද්ගමනය වැඩි වෙනවා, ස්නායු පද්ධතිය ක්‍රියාත්මක වෙනවා, ඒ ඔක්කොම වෙනවා. නමුත් ඇස් නොපෙනෙන කෙනාට ඒක සිදු වෙන්නේ නැහැ. මොකද මේක හේතුව මානසික වශයෙන් ඇස කන දිව නාසය සම කියන මේ පංචේන්ද්‍රිය නිතරම යොමු වෙලා තියෙන ස්නායු පද්ධතියත් එක්ක. ඒ ස්නායු පද්ධතියේ ඝර්ෂණය වෙන වාරයක් පාසා ස්නායු පද්ධතිය හරහා ඇඟට සිතුවිලි දෙනවා. සියලු දේ දැනෙන හැඟෙන මිනිසුන් ලෙස ජීවත් වෙන අපිට ස්නායු පද්ධතිය නිරෝගීව තබා ගන්නට ඕනේ. අන්න ඒ පිළිබඳව තමයි අද කතාබහ ආරම්භ කරන්න සූදානම් වෙන්නේ. ඒ කතාව ආරම්භ කරද්දී සියුම් දේවල් වලට වෙන හානියත් එක්ක ඈත ඉතිහාසයේදී නම් මෙයාට භූතය ගහලා යකා ගහලා මෙහෙම කියලා බලිත්‍යවිල් කරපු ඉතිහාසයක් තිබුණා. අදත් නැතුවාම නොවේ. ඒ වුණාට මේව පිළිබඳව හදාරපු වෙද මහත්තයා එක්තරා අභියෝගයක් කරනවා. මම කැමතියි ඒ අභියෝගය කියනවා. මම හිතන්නේ අර ඔබතුමා සඳහන් කරපු දේත් එක්ක මට එකතු වෙන්න වෙනවා, අභියෝගයක් කරන්න වෙනවා. හේතුව මිනිස්සු මිනිස්සු විසින් ගොඩනගාගෙන තියෙනවා නොයෙකුත් උපක්‍රම මගින් මේ මේ ආකාරයෙන් සනිකව මේක හොඳ කරන්න පුළුවන්, සනිකව හොඳ කිරීමේ හැකියාවක් තියෙන දෙයක් කියලා. අපි කතා කරේ ස්නායු රෝග ගැන. ස්නායු රෝග වනාහි හැදුනහම ඒ තැනත් දුර්වල වෙනවා, අප්‍රාණික වෙනවා. එතකොට මානසික ආතතිය ඇති වෙනවා, බොහෝ විට කෑකෝ ගන්නවා, බොහෝ විට රළ පෙරලනවා. එතකොට සමහර මේ ස්නායු රෝග ගැන සඳහන් වෙන තැන තියෙනවා රෝග ලක්ෂණ වලට කැලේ පණි ඇඟට පණි කියලා. ඔය කවියෙන් එනකොට කැලේ පණි ඇඟට පණි. එහෙම පණිද්දී ගෙදර අය හිතන්නේ මේ මේ බෙහෙත් ප්‍රතිකාර අහන්නෙත් නැතිකොට හිතන්නේ යකෙක් ගහලා එහෙම නැත්නම් භූත දෝෂයක් කියලා. ඒත් එක්කම එකතු වෙනවා ආයුර්වේදයේ කොටාසය භූත විද්‍යාව කියලා කොටස. මම මෙතනදි පැහැදිලි කරගන්න ඕනේ භූත විද්‍යාව කියලා හඳුන්වන්නේ අපිට නොපෙනෙන සහ සමහර අයට පෙනෙන. සමහර අයට පෙනෙනවායි කියන භූත කොටස් ගැන තමයි ගොඩක් වෙලාවට හඳුන්වලා දෙන්නේ දේවාලවල හරමේ. නමුත් මෙතන මේ වෛද්‍ය ඍෂිවරු භූත විද්‍යාව කියලා හැඳුන්වන්නේ පංච මහා භූතවාදය. පංචමහා භූතවාදය, නෛසර්ගිකවාදය, න්‍යායවාද කියන මේ වාදවලදී පැහැදිලිව විද්‍යාත්මක හේතු පසුබිම් තම තමයි මේ භූත විද්‍යාව කියන එක හඳුන්වලා දෙන්නේ. ඇහැට නොපෙනෙන ආ වූ යම්කිසි සියලු වේදයක් වේද ඒක භූත කියන ගණයට ගත්තා. එතකොට සමහර අය නිර්මාණයක් කරගෙන තියෙනවා මේ සනිකව මේ රෝගයක් හැදුනා, මේ රෝගය හොඳ කරන්න පුළුවන් කියලා. නමුත් මේ රෝගය හැදුනේ කොහොමද කියලා බලන්න ඕනේ. මේ රෝගය හැදිලා තියෙන්නේ ක්‍රමක්‍රමයෙන්. දැන් අපි හිතමුකෝ මධුමේහය කියලා, ඒක හැදිලා තියෙන්නේ ක්‍රමක්‍රමයෙන්. අපි හිතමු ස්නායු රෝගයක් හැදිලා තියෙන සමහර විට පොඩි කාලේ වැදුණු තැල්මක් අවුරුදු ගාණක් ගිහිලා ක්‍රමක්‍රමයෙන් තමයි හැදිලා දෙන්නේ. එතකොට ඒක එකවර ඉවර කරන්න බෑ. ඒක එකවර ඉවර කරන්න ක්‍රමවේදයක් නැහැ හැලුවගේ. ඒකත් ක්‍රමක්‍රමයෙන් ආපස්සට එන්න ඕනේ. අපි එකවර තරුණ වෙලා එකවර මහලු වෙන්නේ නැහැ. එකවර වයසට යන්නේ නැහැ. ඒ වගේ ලෝකේ හැම දෙයක්ම වෙන්නේ ක්‍රමක්‍රමයෙන්. ඒකට සමහර චිකිත්සා කරන්න හදන අය පෙන්නනවා එකවර පුළුවන් කියලා. එහෙම එකවර පුළුවන් වෙන භූත දෝෂ විද්‍යාව කියන පැත්තක් නැහැ කියන එකේ මම අභියෝගය කරනවා. නවීන විද්‍යාත්මක ක්‍රමවේද ඔස්සේ හිපොක්‍රටිස්ට පසුව ඇරිස්ටෝටල් පංචමහා භූතයන් පිළිබඳව විශ්වාසය තබලා විද්‍යාත්මකව එය පිළිගන්නා වග පසක් කරනවා. ඒ පසක් කිරීමත් එක්ක ඔහු සඳහන් කරනවා හදවත තමයි වැදගත්ම ඉන්ද්‍රිය හැටියට. හැබැයි මොළය මුහුදු හත්තක් වගේ ස්නායු පද්ධතිය හදවතේ ආරම්භයේ එහෙම නැත්නම් හදවතේ මධ්‍යස්ථානය හැටියට හඳුන්වා දෙනවා. අන්න එහෙම කියන කතාවත් එක්ක ස්නායු පද්ධතියට වෙන බලපෑම හදවතට බලපෑම ඇති කරන්න පුළුවන් නේද? අනිවාර්යයෙන්ම ස්නායු පද්ධතියට කරන හදවතට කරන බලපෑම ස්නායු පද්ධතියටත්, ස්නායු පද්ධතියට සිදුවන බලපෑම හදවතටත්, ඒ කියන්නේ ඒ ක්‍රමවේද දෙකටම සිදුවෙන්න පුළුවනි. එතකොට හිස හෘදය වස්තිය කියන ස්ථාන තුර තමයි ස්නායු රෝග පිළිබඳව විශේෂ මූලස්ථාන වෙන්නේ. අපිට ඇති වෙන යම්කිසි කම්පනයක් නිසා හෘදය වස්තුව වේගවත් වෙනවා.
හෘද වස්තු වේගවත් වුණාම ඒ නිසා ස්නායු පද්ධතිය අකර්මණ්‍ය වෙනවා. අපි හිතමු මරණයක් දැනගත්තාම හිතවතෙක්ගේ එහෙම වගේ දෙයකදී හෘද වස්තු තමයි වේගවත් වෙන්නේ. ඒක ස්නායු පද්ධතියට බලපානවා. ඉතින් මේක මග අර ගැනීම සඳහා තමයි අපි අර යෝගාසන ව්‍යායාම මානසික භාවනා ක්‍රම වේද ටික කරන්නේ. සබා දහම කියලා කියන්නේ අපූර්ව නිමැවුම. හැබැයි සුව නිින්දකට ගිය බලලා අවදි වෙනකොට අපේ ජීවිතයට පණිවිඩයක් අරගෙන එනවා. මට විතරයි මේ පණිවිඩේ කිව්වේ මෙද මහත්මයා. මෙයාලා දන්නේ නැහැ. එහෙමනම් මේ බලලා කියන්නේ අපේ නිතර දකින්න ඉන්න සත්වෙක් මේ සබාදාම උකලි අපිට නොයෙකුත් පාඩම් උගන්වන ස්ථානය. අපි බලමු බලලෙක් නැගිටින ආකාරය. වකුටු වෙලා ගුලි වෙලා හිටිය බලලෙක් උදෑසන නැගිටලා අපි දකිනවා දිගට අදිනවා ඇඟ අරහට අදිනවා නමනවා. ඒ සමතුල්‍යභාවය ඇති කර ගන්නවා. ඇඟ සෝද ගන්න කටයුතු ටික කර ගන්නවා. මේ සියල්ලම අපි එක වචනයෙන් කරනවා මිනිසාත්මයක ඉස්සර කරා දැන් දකින්න අමාරු ඇඟ මැලි කඩනවා කියලා. දැන් තියෙන රාජකාරී තත්ත්වත් එක්ක ගොඩක් අයට මේ ඇඟ මැලි කඩා ගන්නවත් වෙලාවක් නැහැ නැගිටිද්දි වැඩේ. මේ ඇඟ මැලි කඩේමෙන් රස රක්ත මාංශ මේද සස්ති මජ්ජා සුප්ප ආර්ථව කියන ස්ත්‍රිංග ආර්ථව ආර්ථව කියන ඒ පද්ධති වැඩෙන්නේ ඇට ඇට මිදුළු ඇතුලේ. මේ ඇට මිදුළු ඇදෙන්න ඕන ආය සංදියන්න මේවා තියෙන නැමෙන්න දිගාරින්. ඒවා උදේට කරපුවාම ඒක නිරෝගී බව රැගෙනවා. අපිට උදාහරණයක් දෙනවා බලලා. කෝකිලා සියලුම සත්වයේ උදේට රෝමත් ගමනය කරන අපිට ඉතින් බිලාලයාගෙන් ලොකු දේවල් ගන්න පුළුවන්. සමහර ඒවා සටන් කලාව පවා ප්‍රගුණ කරලා තියෙනවා ඒ සත්ව කොටස් දිහා බලලා. අපිට ඉතින් සබාදාහමේ මහගු දායාදෙන් ඒ වගේ අපිට කරන්න පුළුවන් ආසන ටිකක් තියෙනවා. ඒකට අපි කියනවා යෝගාසන. මේ යෝගවල විශේෂත්වයක් තියෙනවා. මේවට කියන්නේ ආයුර්වේද යෝගාසන. දැන් යෝග කිව්වහම සමූහයක් වශයෙන් කරන කණ්ඩායම් පන්ති නොවේ. මේ එක පුද්ගලයාගේ කකුලේ අමාරු නම් එයා සමහර ආසන එයාට කරන්න බෑ. එතුමාට ඒ ආසන අයින් කරනවා. එතුමියට කොන්දේ අපහසු වන්න ඒ රෝගේ වැඩි වෙන ආසන අයින් කරලා කරන්න පුළුවන් ආසන ටික කරනවා. යෝග ආසන කිව්වහම ඒ ආසනවලදිත් වෙන්නේ අර බිලාලයට වුණාට වගේ 10 ගුණයක් 20 ගුණයක වගේ ඊට එහා ශක්තියක් ස්වභාව දහමේ තියෙන ශක්තිය අපිට එකතු වෙනවා. වෙනත් ව්‍යායාම වලින් අපේ තියෙන ශක්තිය වැය වෙලා අපි ආහාර වලින් ශක්තිය දාගන්නවා. යෝගාසන යෝග ව්‍යායාම වලින් අපේ ශක්තිය ලීන වෙලා ස්වභාව දහමේ තියෙන ශක්තිය අපිට එක්වීමක් තමයි සිද්ධ වෙන්නේ. හිතවතුන් මෙදගෙදර වැඩසටහනත් එක්ක බොහොම ආදරයෙන් එකතු වෙලා තමන්ගේ ජීවිතයට බොහෝ දේවල් ළඟා කරගන්නවා. ඒ ළඟා කරගනිද්දී අත හිරිවැටෙනකොට වාදයේ හිරිවැටෙනකොට ඇඟේ යම් යම් අවයව ඉන්ද්‍රියයන් සමහරලාවට ගැස්මකට ලක් වෙනවා. ඒ ගැස්මකට ලක් වෙන අවස්ථාවේදී ඇහැ ගැහෙන්න පුළුවන්. මේ අවස්ථාවවලදී හිතනවා මටත් තියෙන ස්නායු රෝගේ දන්නේ නැහැ. ඔව් එහෙම මට ගොඩ ඇමතුම් එහෙමත් ලැබුණා. ඒ වගේම අනිත් එක මෙහෙම එකක් තියෙනවා. අපි රෝගයක් ගැන සඳහන් කරනකොට අපි හැමෝම රෝගත් එක්ක තමයි ජීවත් වෙන්නේ. ඉතින් නලින් මහත්තයා හැමෝටම රෝගත් එක්ක තමයි අපි උපත ලබන්නේ. එතකොට ඒ රෝගත් එක්ක උපත ලබන බුදුවරුන්ට පවා රෝග හැදෙනවා. අපි යම්කිසි රෝගයක් ගැන කියද්දී මෙතන කැක්කුම මෙතන වේදනාව මෙතන හිරිය තියෙනවා කියලා ඒක නරඹන 90%ක් විතර හිතනවා මටත් ඒක තියෙනවා කියලා. මොකද කවදා හරි තිබිලා තියෙනවා ඒ රෝගේ. නමුත් ස්නායු රෝග කියන එක අපිට වෙනම අඳුනා ගන්න පුළුවන්. දිගු කාලයක් රෝගේ පැවතීම. එතකොට හිරිය තියනවා ඒක උදේ හවස නොඇරී තිබීම. එහෙම නැත්නම් තද කැක්කුමක් ඇතිවීම. එහෙම නැත්නම් නිකන් ඉද්දි කර්ණ නාද කණින් සද්ද එනවා. හිසේ හිසට නිකන් වතුර ගලනවා වගේ සද්ද එනවා. ඒ වගේ නොයෙක් විශේෂ වෙනසක් වෙන්න ඕන. එහෙම නැතුව හැමෝම හැම වෙලේම හිතනවා මේ සඳහන් කරපු ගමන් මේ මටත් ඇහැ නටනවා අන්න මටත් ස්නායු රෝගයක් මං යන්න ඕනේ අහවල් විශේෂඥයා හොයාගෙන එහෙම කියලා. නමුත් බොහෝ විට ඒවා සාමාන්‍ය වාත කෝප අවස්ථා ශරීරේ නිකම් ඇති වෙලා නැති වෙන දේවල්. සමහරුන්ට
කනේ හෙනෝ හෝ හෝ ගානවා මේ වගේ දියල්ලා කඩා හැලන වගේ සද්ද හෙනෝ මේකට කර්ණනාද කියලා කියනවා. මෙද මාත්‍යා ගොට්ටක් ගහලා තෙල් ටික දාලා ගිනි තියන ක්‍රමයක් තියෙනවනේ. ඔව්. ඔය ඔබතුමා සඳහන් කරගෙන ආපු එක දැන් නලින් මහත්තයාට පැහැදිලිව ඇහෙන ඇති මේ පසුබිමේ ඇසෙන සද්ද. ඒ සද්ද ඇත්තනම දියල්ලකින් වැක් කරන සද්දයක්. ඒ දියල්ලෙන් වැක් කරන සද්දය කණ ඇතුලේ නිකම් ඇති වෙනවා. මොකද කණ ඇතුලේ වාත වේග වාත පිත සෙම කියන තුනෙන් තමයි ඇතිල. මේක මේ අදයි ආපු රෝගයක් නෙමෙයි. මේ වගේ රෝග ඍෂි මුනි කාලෙත් තිබුණ නිසා ඍෂිවරුන්ගෙන් පැවතෙන අය මේකට නමක් දුන්නා කර්ණනාද කියලා. සද්දයක් නැතුව සද්දයක් ඇතිවීම. මොකද ලෝකය ගැන දැනගන්න ඕන නම් ඇඟ ඇතුළ ගැන බලන්න කියනවා. මේ ඇඟේ දිය ඇලි තියෙනවා, මේ ඇඟේ ගල්පර තියෙනවා, මේ ඇඟේ හැම දෙයක්ම තියෙනවා, වතුර ටැංකි තියෙනවා. ඉතින් ඒ ලෝකෙත් පවතින හැම දෙයක්ම තියෙනවා. එතකොට මේ දිය ඇලි වගේ කණෙන් ඇතිවෙන සද්ද වැළැක්වීම සඳහා ඉතා වේගවත් ක්‍රමවේදයක් තියෙනවා. කණේ කණනාද කර්ණනාද වලට අපි පාවිච්චි කරනවා පිටින් තෙල් යොදලා, ඊට පස්සේ තෙල් වලින් පොඟවාගත්ත කඩදාසි දැන් අපි භාවිතා කරන. ඉස්සර නම් ඒ වෙනුවෙන් වෙනම කොළ වර්ග පදම් කරලා තිබ්බා. දැන් තියෙන තාක්ෂණ ක්‍රමයත් එක්ක අපි චීනෙත් භාවිතා කරන කඩදාසිය උපයෝගී කරනවා. ඒකෙන් ගොට්ටක් තියලා මෙහා කොනේ ඉඳලා ඒක ඔසු තෙලත් එක්ක ගිනි තියෙනවා. ඒ ගිනි තියද්දි සම්බාහණයෙන් බුරුලා තිබ්බ ඇතුලේ තිබුණු සෙම් ගතිය අර පිත් ගතියෙන් රත් වීමෙන් ඇරෙනවා. දැන් මේ ගින්දරට පටහැන ජලයට ජලගැල්මට පටහැන දෙයක් තමයි ගින්දර කියන්නේ. එතකොට ගින්දර යොදන හැබැයි ගින්නේ කනට එන්න බෑ. දක්ෂ වෙදෙක් විසින් ඒ ගින්න නිවිය යුතු වෙලාව නාඩිය ගින්නේ ගොට්ටේ මාත්‍රාව ඒ නාඩිය අනුව වෙනස් වෙනවා. ඒක සාර්ථක වෙදකම. පහන් පත්තු කරන්න නිශ්චිත තැන් තියෙන. හැබැයි හුඳු ඇට පේලිය ආශ්‍රිතව පහන් පත්තු කරනවා කියලා කිව්වොත් ඔබ පුදුම වෙයි. මොකක්ද මේ කතාව? ඔබතුමා සඳහන් කරන්නේ මං හිතන්නේ අපි අර දුටුව කටිය සම්බන්ධයෙන්. මේක කටි වස්තිය කියලා සමහරව හඳුන්වනවා. එතකොට කටි වස්තිය කියන එක උකලී කොඳු ඇටපෙලට තමයි විශේෂයෙන් යොදන්නේ අපි කටියක්. මේ කොඳු ඇටපෙලට මේක යොදන්නේ යම් කිසි දෙයකින් කොඳු ඇටපෙල මැද්දේ තමයි අර මහා ස්නායුව යන්නේ. සුසුම්නා ආශ්‍රිතව මේ මහා ස්නායු පද්ධතිය යන්නේ. ඒ යන ස්නායුවට නිතර අවශ්‍ය වෙනවා පෝෂණ තත්ත්ව අවශ්‍ය වෙනවා. ඒකට එක උපක්‍රමයක් තමයි අර ශීරදදි න්‍යාය, කලේ කපෝත න්‍යාය, කේදාරි තුල්ල න්‍යාය කියලා න්‍යාය වර්ග තියෙන අර කෙතකට කුඹුරට ජලය සපයනවා වගේ ක්‍රමක්‍රමයෙන් ඒක යවන හේතුඵලවාදයක් තියෙනවා. කොන්දේ අපි බඳිනවා වැටියක්. ඒ වැටියේ තව කටිය බෙදෙනවා. බෙදලා මේකට තෙල් දමලා ගොඩ තැන්වල කෙරෙන්නේ රත්විච්ච තෙල් මේකට යොදනවා කටියට. එතකොට ඒක ක්‍රමයෙන් අසාර්ථක නැහැ, සාර්ථකයි. නමුත් ඒ රත්තු තෙල් යෙදුවට පස්සේ ඒ තෙල ක්‍රමක්‍රමයෙන් නිවෙනවා. දැන් ඒ නිසා අපි කරන ක්‍රමය මේ උඩ පහන් පත්තු කරනවා. ඒක ප්‍රධාන වශයෙන් ආරක්ෂාව එක දියපට්ටයක්වත් එන්න බෑ. මේ තෙලත් අපි ගිනි සිසිල කියලා තෙලක් තමයි අපි මේ යොදවන්නේ. මේකේ තියෙන විශේෂය තමයි තෙල පැහෙනකොට ඒ පැහෙන තෙලට අපිට අත දැම්ම හැකි. එතකොට පැහෙන තෙලට අත දාන්න පුළුවන් මේක යන්ත්‍ර මන්ත්‍ර මොකුත් නැතුව. ඔබතුමාටත් අත දැම්ම හැකි, මටත් අත දැම්ම හැකි. රසායනික සංයුතිය ඒයි. එතකොට ඒ තෙල තමයි මේ කොන්ද උඩ දාලා ඒ උඩ තමයි අපි පහන් පත්තු කරන්නේ. මේක ක්‍රමක්‍රමයෙන් රත් වෙලා අර නිල ස්ථාන ටික තෙරපිලා කොඳු ඇටපෙලට හොඳ පෝෂණ තත්ත්වයක් ලැබෙනවා. ඇදවුණු කොඳු ඇටපෙලට මේක ඉතාම විශිෂ්ට ප්‍රතිකාර පන්තියක් බවට පත් වෙලා තියෙනවා. අනෙත් තැන්වල නොකරන නෙළුම් පොලේ භාවිත කරලා හිස වටා ජටාවක් වගේ බැඳලා කොහොමද ඒක කරන්නේ? ඔව්, අපිට ගොඩාක් වෙලාවට පැමිණෙන්නේ වෙනත් ප්‍රතිකාර වලින් තෙල් ගාලා බැරි වුණාම, ස්වේද කර්ම කරලා බැරි වුණාම එතනින් එහාට ගිය අපහසු රෝගීන්. මම බාර ගන්නත් කැමති ඒ වගේ රෝගීන්ව තමයි. එතකොට ඒ අය වෙනුවෙන්, එතුමන්ලා එතුමියලා වෙනුවෙන් අපිට පරණ ක්‍රමවලටම යන්න වෙලා තියෙනවා. එතකොට නෙළුම් කොලේ කියන්නේ අග්‍රස්ථානයක් දෙන එකක්. මේ සංයුතිය වශයෙන්ුත් ඉතාම බුදුවරු විසුණුත් තෝරාගත්ත පත්‍ර මලක පත්‍රයක් තමයි මේ නෙළුම කියන්නේ. මේ නෙළුමට අපි යොදනවා නෙළුම් කොලේ හිස වටා තියලා, ඊට පස්සේ අපි ඒක මේ බැඳලා එහි මුදුනත කඩා ඉවත් කළා. මේක අර ඔටුන්නක හැඩේ එන්න ඕනේ. ඒ මැදට අපි සාමාන්‍යයෙන් සෙවල වර්ග යොදනවා. එතකොට ගොඩපර, හොඬපර ඒ වගේ සෙවල වර්ග යොදලා කොමාරිකාමද මේ ඔළුවෙන් ඇතිවෙන රෝගාබාධ වෙන ස්නායුවලට බලපාන අපි අර විලාවක කියනවා වාත පිත සෙම කියන එක. වාතනොත් ස්නායු රෝග වෙනවා, පිතනොත් වෙනවා, සෙමනොත් වෙනවා. එතකොට පිද්දෝස ඇවිති වෙලා ඉන්නට ගිනියම ඇල්ලනවා, ඔළුව කැරකිල්ලනවා, රදමන් අල්ලනවා. එයාලා නාඩිය පරික්ෂා කරලා බලලා නෙළුම් කුලේ තියලා
නෙළුම් කොලේ ඇතුළට ඒක රඳවනවා. රඳවලා අපි සාමාන්‍යයෙන් විනාඩි 15ක් විතර මාත්‍රා ගානක් තියෙනවා. ඒ තියලා ඔළුවට ඒක ඇල්ලුවාට පස්සේ ස්වේද කර්ම ටිකක් කරනවා. නොදැනීමෙන් යමක් කළොත් එය පිරිහිනවා අනිවාර්යයෙන්. සම්බාහණය කියන වචනය පවා කතා කරන්න අකමැති ඒ නිසාම තමයි. නමුත් දන්න වෙද මහත්තයා මේක හරියට කරනවා. අර බම්බුවේ දාලා කරන දේ සම්බාහණේ හරියටම කියනවා. ඔබතුමාගේ ඌණපූර්ණය එක්කම මේ මමත් බොහොම අකමැති සමහර ස්ථාන වලට ගියාම සම්බාහන කරනවාද කියනවා මම කියනවා මට ඕන නම් විතරක් ලෙඩ් උන්ට කරනවා කියන තත්ත්වයකට පරිසරය හැදිලා තියෙනවා. නමුත් මේ සම්බාහණයෙන් තොරව අපිට රෝග සුව කිරීමේ අපහසුව තියෙනවා. ඒ අපහසුව තිබුණත් අපි සම්බාහන කටයුතු කරන්න වෙනවා. ඒ කියන්නේ හැම උඩ තමයි සම්බාහනය සිදු වෙන්නේ. එතකොට ස්නායු වලට ලොකුවට බලපාන දෙයක් තමයි සම කියන එක. මේ ඇහැ කන දිව නාසය තියෙන ඔක්කොම පිටලා තියෙන සම. ඒ සම කාන්තිමත් කිරීමට සම ශක්තිමත් කිරීමට මේ සමේ තියෙන සංදි 210ක් තියෙනවා. මස් පිටු 500ක් තියෙනවා. ස්ත්‍රීගේ 520ක් තියෙනවා. එතුමිලාගේ 20ක් වැඩි ආකාරයෙන් පිටලා තියෙනවා. ඉතින් මේ අවස්ථාවේදී මම අර දැන් පාදයේ ඇති වුණා කියන මොකද අපහසුතාවයක් ස්නායු රෝගයක් ඒ සඳහා අපි තෙල් සම්බාහන යොදවලා ඒට පාදයට විතරක් මේ ප්‍රතිකාර ක්‍රියාව සඳහා යොදනවා බම්බුවක් ආකාරයෙන් සකසාගත්ත ඒ බම්බුවකට කකුල බස්සලා ඒ හරහා වේදුවක් දුමක් යොදනවා ඒ හනුව කකුල දහ ගැන්වලා හොඳට දහඩිය පිට වෙලා එහි තියෙන ඖෂධීය ගුණ එකතු කරගෙන ඒ රෝගාබාධේ ඉවත් වෙනවා. එතකොට සම්බාහනය කරද්දිත් ඒ නිසියාකාරයෙන් කරන්න ඕනේ එල්ලිලා කරන්න ඕනේ සම්බාහන දෙන අතුල් වලින් පතුල් වලින් උපකරණ වලින් කරන සම්බාහන තියෙනවා. ඒ සම්බාහන විදි ක්‍රමවේද වෙනස්. අද දවසේදී සමුගැනීමේ සටහන තබන්න කාලය ලැබිලා බොහෝ දේවල් කතා කළා. බොහෝ දේවල් ඔබේ ජීවිතයට සමීප කරගන්නට ඇති. වජ්‍රසේනානායක වෙද මහත්තයාට බොහොම පිං. අයියෝ. අද කතා බහ නිමා කරන්න සූදානම් වෙද්දී නිවහනේ ඉඳලා මට මේ රෝගී තත්ත්වයේ තිබෙනවාය කියලා සැකයක් උපදුනා නම් ප්‍රතිකාර ගන්න එනවා නම් පොය දවසේ හැර සෙසු ඕනෑම දවසක එන්න කියලා ඔබට ආරාධනා කරනවා. මාවතගම මහමෙවුනාව පාරේ වෙදමැදුරට එන්නට කියලා ආරාධනා කරද්දී හැමදාමත් ඔබට නිරෝගීව ඉන්න වාසනාව ලැබේවා කියන ප්‍රාර්ථනාවත් එක්ක අදට සමුගිනේනවා.